ඉතිහාසේ ඒටපු රජවරුනිකන් ට්‍රයිකරාද අපේ රට අනාගමික රාජ්‍යයක් කරන්න. රජ්ජුරුවෝ බෞද්ධ විය යුතු. දළදා මාලිගාව අපිට බොහොම වැදගත්තැන තුරදැ අපේ උමන්දාව හෙම ගත්තම ලස්සන තැන. ඒ කාල හිටපු රජවරුහෙම ඒ විනාශ කරන්න ගියා. රටේ පොදු ස්ථාන විනාශ කළොත් ඒ පාලකයට වැඩිදවස පාලනය කරන්න බෑ. ඒ කාලේ හිටපු රජවරු ගමට දුන්නද පාලන බලය. ඔය ඉන්න තක්කඩි ටිකට පාලනය බලය දුන්න කොහොමට තියේද. හරි රිනාත්මක බුදුන් විදිහට මේ අසල් වැසියාට බයින පස්සේ වෛර කරන මගේ අසල් වැසී කිරිය. ඉවස මං යාට අමුල් කිරියකත් දුන්න. දුන්න ගම ඊළඟ දවස රිනාත්මක අදහස් ඔක්කොම අමතක කරලා බොහොම පොසිටිව් විදිහට හිතන්න පටන් ගත්තා. ඔච්චර කතා කළත් වැඩක් නැහැ වැඩ බැරි නා. ඒ කාලේ හිටපු රජුරෝ මේ බොරු මේ සුරංගනාලෝක මිනිස්සුන්ට දුන්නේ නැහැ පෙන්වුවේ නැහැ. සුරංගනාලෝකේ පෙන්වුවට කරන්න බැරුණාම රජාට හොම්බ යනවානේ. කෙල වෙනවා. මිනිස්සු සටන් කරනවා කොහො අපි ඉල්ලපු ලෝකේ දීපිය කියලා පස්සෙන් එනවා. අද තහනම් වචනය දේශපාලනය. අපි ඉතින් ඒ කවදාකවත් කතා කරේ නෑ. අපිට අදාළත් නෑනේ. අපිට අදාළ අපි කතා කරේ රට ගැන. රට ගැන. මොකද බෑ කීපයකින් ඡන්දයක් තියෙනවා අපිට ඒව අදාළ නෑ. අද අපි කතා කරන්නේ දේශපාලනය ගැන කතා කරන්නේ. අද අපි කතා කරමු අපේ ඉතිහාසය සහ අපි කොහොමද හොඳට ඉන්න ඕනේ කාලේ කොහොමද අපි ජීවත් වුනේ. අපි අද වෙන දේවල් කතා කරමු. අපි දැන් අදට වඩා අභිමානවත්ව ප්‍රවුඩ් විදිහට අපි ජීවත් වුණා. එහෙමයි. අද අපි ලෝකෙ දියුණුනාට අද අපි පිරිහිච්ච ජාතියක්. අපේ සෞභාග්‍යමත් යුගය තිබ්බේ අනුරාධපුර යුගයේ. අනුරාධපුර යුගයේ අද ඇමරිකාව යුරෝපය තියෙන මට්ටමේ තමයි අපි ඒ කාලේ හිටියේ. එක දෙයක් කියන්න අපේ අභයගිරියේ විශ්වවිද්‍යාලේ විතරක් විදේශීය ශිෂ්‍යෝ 5000ක් ඉගෙනගෙන තියෙනවා. ඉස්සර ඒගොල්ලන්ට නාන්න වෙනම පොකුණු 50කට කිට් වෙන්න තිබිලා තියෙනවා. ස්කූල් ස්විමින් ෆූල් ස්විමින් ලෝකෙ ලොකුම ස්විමින් ෆූල් එක තියෙන්නේ අපේ පිටිකල. දැන් හඳුරන්නේ මේ ඒ කාලේ අපේ රජවරු එහෙම ගත්තම දැන් අපි දෙකොඩක් දැකලා තියෙනවනේ අපේ ඉතිහාසයේ ලස්සන ඉතිහාසයේ ඒටපු රජවරු නිකන් ට්‍රයි කරාද මේක නිකන් අපේ රට අනාගමික රාජ්‍යයක් කරන්න රජවරු කවදාකවත් නැහැ. නැහැ. අපේ පැරණිම සංකල්පය තමයි රජා ධාර්මික විය යුතුයි. දැන් බුද්ධාගමේ හැමතැනම කතා අන්තිමට පිරිත් කියලා ඔක්කොම ඉවරල කියන්නේ රාජා බෞද්ධ ධම්මිකෝ කියලානේ. ඒක අදටත් කියන්නේ එහෙමනේ. ඒ කියන්නේ පාලකයෝ දැහැමි වෙන්න ඕන. ඒක මොන පාලනයේ කවුරු කළත් දැහැමියෝ පාලනය කරන්න ඕන. දැහැමියෝ පාලනය නොකරොත් වැඩිකල් පාලනය කරන්න බෑ. බෑ. ඇයි ඒ? ඒක තමයි මේ ලෝකේ තියෙන විදිය. ඒ කියන්නේ ඉස්සර රජවරු කිව්වේ නැද්ද මේ රට මේ බුද්ධාගමෙන් මේක අයින් කරන්න ඕනේ. මේ පාලන බලයෙන් අයින් කරලා රජුලන්ට රජ ඉතිහාසයේ ඉඳලම ලංකාවේ විදියක් තියෙනවා. අදටත් ඒක වෙනස් වෙලා නැහැ. රජ්ජුරුව බෞද්ධ විය යුතුයි. මිනිස්සුගේ ජන විශ්වාසයක් ඒ ව්‍යවස්ථාවේ නැහැ. උනාට මිනිස්සු විශ්වාස කරනවා. ඊටත් වඩා විශ්වාස තිබ්බා රජා බෝධිසත්වයෙක් විය යුතුයි. බෝධිසත්වයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු ගැන හිතලා මානව දයාව, ආදරය, සමාජවාදී අදහස් හැමෝටම සමානව සලකන්න, අසරණයන්ට පිහිට වෙන්න, හැමෝටම සම අයිතිය ලබා. ඒ කියන්නේ හැම පාලන ඒ කියන්නේ ඒ කාලේ හිටපු රජවරු මේ බුද්ධාගමත් එක්ක ලින්ක් කළා තමයි ගියේ. ඉතින් ඇත්තටම බුද්ධාගම කියලා කියන්නේ සමාජවාදය. බුදුහාඳුරුව පෙන්නපු ඉගැන්වීම තමයි සමාජයේ හැම කෙනෙකුටම සමානව සලකන එක. දැන් හොඳම උදාහරණේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක්. ඒකේ කියනවා සුද්ධෝදන රජුරන්ගේ මාලිගාවේ වැඩ කරන අයට දෙන්නේ කාඩි හොදයි බතුවිලු. එන හොඳ කෑමක් නෙමෙයි. ලොකු රජකුමාරවරු කුමාරිකාව කන්නේ මොනර මසුයි අල්හාලේ බතුවිලු. සිද්ධාර්ථ රජමාලිගාවේ ඒවා බෑ. සිද්ධාර්ථ රජමාලිගාවේ වැඩ කරන මිනිස්සුන්ටයි කුමාර කුමාරිකාව ඔක්කොටමයි මොනර මසුයි බතු. ඔක්කොටම සමානයි. සමානයි. ඒ බුද්ධාගම. ඒ බුද්ධාගම කියන්නේ මේ අමුතු පැලැන්තියක්, කාමු පැලැන්තියක් නඩත්තු කරන එකක් නෙමෙයි. දැන් හඳුරන්නේ මේ ඒ කාලේ රජවරු අපි ගමු මේ දැන් අපේ දළදා මාලිගාව අපිට බොහොම වැදගත් තැනක්. ඒතර දැන් අපි උමන්දාව හැම ගත්තම ලස්සන තැනක්, බෞද්ධ තැනක්. ඒ කාලේ හිටපු රජවරු හැම ඒව විනාශ කරන්න ගියාද නිකන් කුඩු කරලා. රාජ්‍ය පාලකයා රටේ ආගමික මධ්‍යස්ථාන, රටේ පොදු ස්ථාන විනාශ කළොත් ඒ පාලකයාට වැඩි දවසක් පාලනය කරන්න බෑ. ඇයි? ඇයි ජන විරෝධයක් නිර්මාණය වෙනවා. මිනිස්සු විරුද්ධ වෙනවා. එහෙම රජවරු රුවන්වැලි සෑය එහෙම කුඩු කරන්න එහෙම කියනද? කුඩු කරන්න ආපු කට්ටිය බෝම්බ ගහලා ඒ සස්ල බෝම්බ තිබුණා. ඉන්න බැරි වුණා. ඒ කියන්නේ අපි හැම තිස්සෙම මිනිස්සුන්ගේ ජන විඥානයේ තේරුම් අරගෙන පාලකයා ඇජස් වෙන්න ඕන. පාලකයා හැඩ ගැහෙන්න ඕන. දැන් අපි දැන් බලන්න ඉන්දියාවෙන් ඇවිල්ලා නායක්කර් වංශික වඩිග රජවරු රජකලත් ඒගොල්ලෝ බෞද්ධ වෙලානේ රජකලේ.
ඒගොල්ල නං ගත්තා, අපේ නං ගත්තා, අපේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළා. ඉතින් එහෙම නැතුව ඇයි එහෙම කළේ? ඒගොල්ලන් පාලනය කරන්න බෑ. දැන් එලාර රජුරු අවුරුදු 44ක් පාලනය කළා. එයා පාලනය කරනකොට ධාර්මිකව පාලනය කළානේ. කිසි කෙනෙකුට අයුත්තක් අසාධාරණයක් වෙන්න ඉඩ තිබ්බේ නැහැ. එහෙම නැතුව පාලනයක් ගෙනියන්න බෑ. මම උදාහරණයක් කියනවා. ඒකේ අනිත් පැත්ත. දැන් පස්වෙනි මිහිඳු රජුරෝ ඔක්කොම බදු ගන්න එක නැවැත්තුවලු. මිනිස්සු හරි සතුටු වෙන්නේ. අප්පා රජා පස්වෙනි මිහිඳු රජුරෝ බදු එපයි කිව්වා. රජුරවන්ට හොඳ කිව්වා. ඒ වුණා රජුරෝ ඊට පස්සේ පරසතුරු ආක්‍රමණයකට ලක් කරලා රාජ්‍ය බිඳ වැටුණා. අනුරාධපුර යුගයේ බිඳ වැටුණා. ඔව්. ඒ කියන්නේ යම් කිසි රාජ්‍ය පාලකේ කවුරු හරි කෙනෙක් හරි කෙනෙක් බදු අය කිරීම, ඒ අය බදු ගැනීම, ඒ රජයට අය විය යුතු දේ නොගෙන හිටියොත්, ඒ කාලේ අපි මේ ඉතිහාසය ගැන කියන්නේ ඉතිහාසික පස්වෙනි මිහිඳු රජුර ගැන කියන්නේ, නොගෙන හිටියොත්, කැන්සල් කරොත් ඒවා, ඒ ප්‍රතික්ෂේප කළොත් ඒ රාජ්‍ය වහාම බිඳ වැටෙනවා. ඒ කියන්නේ එහෙම ඒ කාලේ ඉතිහාසයේම රජුරු බිඳ වැටුණා. රජුර මිහිඳු රජුර මේ පරසතුරු ආක්‍රමණයකට යටත් වුණා. ඒ කියන්නේ සල්ලි නැ යුද්ධෙට මුහුණ දෙන්නේ. ඔව්. දැන් ඒ කියන්නේ හැමදෙර ඒ කාලේ හිටපු රජවරු මේ ගමට දුන්නද පාලන බලය? රජුරු කියනවා මේ ගමට දෙනවා පාලන බලය. දැන් ඔයා හිතන්නේ ගමේ චොප්පෙටයි. ඔව්. ගමේ බයිසන්ලා. ඔව්. ඔය ඉන්න තක්කඩි ටිකට පාලනේ බලය දුන්නොත් කොහොමද තියේද? එකලෙම දුන්නේ නැද්ද රජුරු? සු කතා කරනවා රජුරු ළඟ තමයි විධායක බලය තිබේ, පූර්ණ විධායක බලය. රජුරු තමයි නඩු විසඳුවේ. රජුරු තමයි යුක්තිය පසඳලුවේ. හොඳ පුංචි කතාවක් තියෙනවා. අර එක ගෙදරක මේ හිටියලුනේ එළදෙනෙක්ගේ පැටියෙක් එලාර රජුරුවන්ගේ පුතාගේ රතේ හැප්පිලා මැරුණලුනේ. එතකොට ඒ ගෙදර හිටපු අම්මවිල්ලා අර සීනුව ගෙව්වලුනේ මාලිගාව ඉස්සරහා එල්ලලා තියෙන. එතකොට රජුරුවලු කවුද සීනුව ගන්න කියලා බලලා කතාව අරගෙන පුතා මැරුවද? නෑ. අන්න රජවරු. ඒ රජුරන්ගේ ජාතියාගම අපට වැඩක් නැහැ. ඒ හරිනේ රජා කරපු දෙ. ඔව්. ඉතින් අද අපේ පාලකයෝ එහෙම නැහනේ. අද කතා කරන්න බෑ. දැන් මේ 18 වෙනිදාන් පස්සේ දේශමාලනේ කතා කරන්නේ නැහැ අපි. අපි කතා කරන්නේ අපේ ලස්සන මේ ඉතිහාසය ගැන හඳුනන්නේ. කමන්නෑ නේ. ඔව්. හොඳයි නේ. දැන් පාලන බලය ගමට දුන්නත් මොකද වෙන්නේ? ගමට දුන්නොත් වෙන්නේ ඕන. මං කියන්නේ මේ ඉතිහාසයේ රජුරු දුන්නොත් එහෙම. කිසි දවසක ගුණා නම් එහෙම. නෑ එහෙම කළේ නෑ. රජුරු ඒ බලය තියාගත්තා. තියාගෙන මේ රටේ ප්‍රශ්න ඇති නොවෙන්න පරිසරය හැදුවා. මිනිසුන්ට කන්න බොන්න දුන්නා, යුක්තිය පිහිටලුවා, නීති ආධිපත්‍ය ලබා දුන්නා. අසාධාරණකම් අයුක්තිය මංකොල්ල කාර්යය පරසතුරු ආක්‍රමණ වැළැක්කුවා. ඒ විදිහට තමයි පාලනය කළේ. ඇත්තට මට හිතෙනවා අපිට දැන් අපි ඉස්සරහට දියුණු වෙනවට වඩා අපි පස්සෙන් පස්සට දියුණු වෙලා ගිහිල්ලා අනුරාධපුර යුගයට ගියා නම් අපි ඇමරිකාවේ වොෂින්ටන් DC මට්ටමට වෙනවා. අපරාධනේ. කරගන්න බැරි වෙච්ච එක. කරගන්න බැරි වුණේ ඒක අපි හරි අපි කරපු මෝඩම වැඩක්. මේ ලෝකේ මේ අලුත් ලෝකෙ දිහා බලලා ඒක පස්සෙ යන්න ගියා. අපි එහෙම යන්නේ නැතුව අපේ පිටිපස්ස ඉතිහාසයට බලලා පස්සෙන් පස්සට ගිහිල්ලා ජීවත් වුණා නම් අපි වොෂින්ටන් DC වල ඉන්නේ තාම. පැහැදිලි කියන එක. ඒක අදට තාක්ෂණයේ මේ කාලේ නැති වුණාට මම ඒ ගැන නෙමෙයි කියන්නේ. මම කියන්නේ මිනිස්සුන්ගේ ස්ටේටස් තත්ත්වය ගැන කියන්නේ. දැන් හඳුනන්නේ ඒ කාලේ රජවරු හිටියද නිකන් නිරාගමික රජවරු. අතුලෙන් රජවාසලේ නිරාගමික විදියට ඉන්න හැබැයි එළියේ මිනිස්සුන්ට පේන්න වැඳලා මල් පූජා කරලා පන්සලට ගිහිල්ලා එහෙම නියන්. මං ආන්නේ දෙකක් කොහොමද නඩත්තු කරන්නේ? අර කියන එක නෙමෙයිනේ ඒ කාලේ එහෙම රජවරු හිටියද? ඒ රජවරු රජකම රජෙක් කියන්නේ ප්‍රසිද්ධයි. මිනිස්සු ඔක්කොම එයා ගැන කතා කරනවා. ඒකෙන් රජවරු මිනිස්සුන්ට පෙන්නනවා මම කන්නේ පොල් සම්බුලි වතුයි මම යන්නේ පයින් යන්නේ මම. හැබැයි ඒ කාලේ ලොකු දෝලාවල නිකන් ගණන් දෝලාවල එතකොට යනකොට දැක්කහම රජාට බයිනවනේ පස්සරත් කරගෙන ලියන්න බරිනවා බයිනෝ අර උඩින් යන්නේ එහෙම ඒ දවස්වල තිබුණ නැද්ද ෆස් ක්ලාස් මුකුත් තිබුණ නැහැනේ එහෙම රජුර හිටියද රජ කියන දේ නෙමෙයි කරන්නේ අන්න ඒක තමයි වැරද්ද කියන දේ නොකරන පාලකයාට වැඩි දවසක් රාජ්‍ය කරන්න බෑ ඒ රාජ්‍ය බිඳ වැටෙනවා ඒ රාජ්‍ය මිනිස්සුේ රාජ්‍යයට අකමැති වෙනවා කියන දේ කරන්න ඕන කනවනම් කෑව කියලා කියන්න ඕන බොරු කියන්නේ නැතුව පැහැදිලිය කියන එක මන්නම් කැමති නැහැ මස් කනවා නම් මස් කෑවා මේකේ බිස්නස් ක්ලාස් නම් බිස්නස් ක්ලාස් ගියා බ්‍රෑන්ඩඩ් ඇඳුම් එහෙම මොකක් හරි ඒකන එහෙම කළා බොරු කියන්න අරකයි කියන්න එකක් කරන්න එකක් ගියන් පස්සේ පස්ස නෙමෙයි විතරක් නෙමෙයි රත් වෙන්නේ ඔළුවත් රත් වෙනවා ඔළුවත් රත් වෙනවා ඒතර එහෙම 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 හිටියේ නෑ ඒ කියන්නේ මේක සම්පූර්ණ මේ එහෙම අය පාලකයන්ට වැඩි දවසක් කරන්න බෑ බොරුව කරන්නේ සමහරව එක දවසක් රජ කරපු අයත් ඉඳලා තියෙනවා එහෙමත් තියෙනවා ඔව් එක දවසයි ඉඳලා තියෙන්නේ තව එක තැනක තියෙන හොරෙක් රජ වෙච්ච තැනකුත් මේ ලංකා ඉතිහාසයේ රාජාවලිය අධ්‍යයනය කළා හොරෙකුත් රජකම් කළා තියෙනවා නෑ එතකොට මොකදුනේ හොරාට වැඩි දවසක් බෑ ඉවරයි ඒ කියන්නේ රජුරුව මිනිස්සුන්ට ආදරය කරන්න ඕන රජුරුව රජ වෙන්නේ තමන්ගේ පක්ෂ තමන්ගේ පවුලට විතරක් නෙමෙයි රටටම හැමෝම කෙරෙහි දයාව තියෙන්න ඕන එහෙම නැති කෙනෙකුට ලංකා රාජ්‍ය කරන්න බෑ. අනික ලංකාව අවුරුදු 2000 ගණන් තිස්සේ බෞද්ධ රාජ්‍යයක්. ඔව්. තාම මිනිස්සුන්ට ඕනේ ඒක. ඔව්. මිනිස්සුන්ට ඕන නැති දෙයක් අපි දෙන්න ගියොත් මොකද්ද වෙන්නේ?
එතකොටේ රජා ප්‍රතික්ෂේප වෙනවා. එනිසා මේක දැන් රජා බෞද්ධයෙක් විය යුතු මිනිසුන්ගේ අදහස්, සමාජයේ අදහස්. අදටත් ගමට ගිහිල්ලා ඇවුවොත් කියන්නේ රජුරෝ බුද්ධාගංකාරයෙක් වෙන්න ඕන. ඊට පස්සේ ගිහිල්ලා ඇවුවොත් කියන්නේ රජුරෝ ධාර්මික වෙන්න ඕන, රජුරෝ බෝධිසත්වෙක් වෙන්න ඕන. එහෙමයි. ඉතින් ඒකට අනුව තමයි පාලනීය ව්‍යවස්ථාව ඔක්කොම සකස් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ පාලනය වැඩි දවසක් යන්නේ නැහැ. දැන් හඳුන අපි ඉතිහාසය ගත්තම දැන් මේ රජවරු එහෙම ඒ කාලේ ගත්තම එහෙම මේ මිනිස්සු මේ මේ කිරි එහෙම බිව්වද ඒ කාලේ? මිනිස්සු ඉතින් මිනිස්සුන්ට කිරි විතරක් නෙමෙයි ඕන තරම් දේවල් තිබ්බා. අපි දැන් බලන්න පොළොන්නරුවේ කියන්නේ මම උදාහරණයක් කියන්නේ ඔබ වහන්සේට. මොකද මේ මම දන්න ගෙවල් පැත්තේ මිනිස්සෙක් කිරියා. ඔව්. ඒ මිනිස්සේ හරි ඍණාත්මක බුදුන් විදියට මේ අසල් වැසියාට බයින, ඊට පස්සේ වෛර කරන ඔය මේ හින්දි සින්දු හැම ඉන්දියාවට හැම වෙලෙම බයින මේ මගේ අසල් වැසිය කිරියා. ඊට පස්සේ මම එයාට අමුල් කිරි එකක් දුන්නා. දුන්න ගමන් ඊළඟ දවසේ ඍණාත්මක අදහස් ඔක්කොම අමතක කරලා බොහොම පොසිටිව් විදියට හිතන්න පටන් ගත්තා. ආ එනන් නියමයි. මම ගෙදර යනකොට හින්දි සින්දු ඒ චෝලිකේ පීචේ බයිත් තාම සින්දු. එහෙම වෙනවා නම් අනික මොලේ වර්ධනය වෙනවාද කිරි බිව්වම? කිරි බිව්වා වෙතින් ඕන කෙනෙක් මොලේ වර්ධනය කරගේ ඇරෙන්න. අරගෙන. මම කිරි ගෑ නෑ ඔබ වහන්සේ මේ අර මොකද දැන් අපි කිරි ගැන කිව්වේ අපි දැන් අලුතෙන්ම හදනවා. දැන් මේ හැමෝම ෆ්‍රෙෂ් මිල්ක් හොයනවා, එළකිරිනේ හොයන්නේ. අපිට බැරිද ධාන්‍ය කිරි එකක් හදන්න? ෂා නියමයි. අපේ ධාන්‍ය වර්ග එකතු කළා, මුරුංග කොළ දාලා හොඳ ධාන්‍ය කිරි එකක්. දැන් අපි අලුතෙන්ම උමන්දාවෙන් කිරි පිටිනේ බිව්වේ මෙච්චරක, අපි පිටි කිරි එකක් හදනවා. කිරි පිටි නෙවෙයි පිටි කිරි. ඒ කියන්නේ ධාන්‍ය පිටි කළා කිරි හැදුවා. ආ ධාන්‍ය පිටි කළා කිරි හැදුවාම ඒක කිරි පිටි නෙමෙයි පිටි කිරි. ඒ කියන්නේ කිමිකල් මොකුත් දාන්නේ නැහැ. කිසිම දෙයක් දාලා නැහැ. කල් තබා ගැනීමේ දේවල්වත් නැහැ. ඒ කිරියේ බිවම ඍණාත්මක අදහස් වලින් ධනාත්මක අදහස් වලට නිකන් වෙනස් වෙනවද? දදලා පණ ගහලා ඇවිල්ලා අර කේඩාරිකම නැති වෙලා මිනිස්සුන්ට බයිනේවා වෛර කරනේවා කුහකකම ඊර්ෂ්‍යාව නැති වෙලා වෙනම ලෝකයකට යනවා. ඒ කියන්නේ මේ රටේ තියෙන දේවල් වලින් අපි අලුත් දේවල් කරන්න ඕන. එහෙම නැතුව අපිට දියුණුවක් නැහැ. දැන් හඳුනේ ඒ කාලේ හිටියා. දැන් අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයත් තිබ්බ අපේ මිනිස්සු ඒ කාලේ. දැන් මේ පිරිසිදුවට හිටියද? නැත්තම් නිකන් කොණ්ඩේ වවාගෙන අර රැඩිකල් කියලා කී වගේ ඉඳගෙන ලංකාවේ පාලනය හා රාජ්‍ය සැකසුනේ බුද්ධාගමේ මූලික පදනමකුත් එක්ක. දැන් බෞද්ධ ක්‍රමනේ දැන් අපි ළඟ උනා. දැන් හාමුදුරුවරු දත් මදින්න ඕන, රැවුල් වවන්න බෑ, කොණ්ඩ වවන්න බෑ. දත් මැද්දද? නැත්තම් දත් මදින්න ඕන. දැන් මුල්ම කාලේ අපි අහලා තියෙන්නේ මේ අතේ රෙදි කෑල්ලක් ඔතල දත් මැද්ද කියලා, බ්‍රෂ් එකක් නැති කාලේ. දැන් ඉතින් ඒව හැදිලා ඊට පස්සේ දැහැටි පාවිච්චි කරා කියලා. ඒක මම හිතන්නේ මේ වගේ සෞඛ්‍ය දේවල් ශික්ෂාපද කොච්චර තියෙනවද කියලා. යන් ජෙනරේෂන් එකට දැනගන්න ඕන. සමහර ඔය රැල්ල ගැන ශික්ෂාපද 75ක් තියෙනවා. පිරිසිදුකම පිළිවෙල දැන් බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. මේ තමයි බුදුහාමුදුරන්ගේ විනය ශික්ෂාපද. මෙහෙම නැතුව මෙතන අපට අපිරිසිදුව මඩ දාගෙන කුණු දාගෙන මැස්සෝ වහලා එහෙම බෑ. ඉගෙන සමහර ඔය රැල්ලට යන තරුණ කොල්ලෝ කෙල්ලෝ දැනගන්න ඕනේ මේවා. අනේ හැමෝම දැනගන්න ඕනේ. හැමෝම. සමහර එක ෆැෂන් එකක් කියලා දෙනවනේ. නෑ ෆැෂන් එකක් කොහෙද? ගඳ ගහන එක ෆැෂන් එකක් වෙන්නේ කොහොමද? ඒක පුදුම ෆැෂන් එකක්. පිරිසිදුකම පිළිවෙල ලස්සන ප්‍රියශීලී බව ජාතියකට ඕන. අපි නෙමෙයි මෙහි කේඩෑරි වඳුරු ජාතියක් නෙමෙයි. අපි අවුරුදු 10 ගානක් තිස්සේ අපේ අභිමානය තියාගත්තා. අවාසනාවකට අපේ අභිමානය දැන් බිඳ වැටිලා අපට පැවරිලා තියෙන විශාල කාර්යභාරයක්. මේ ජාතියේ අභිමානය අපි නැවත හදා ගන්න ඕන. අපි පස්සට යන්න ඕන, අනුරාධපුර යුගයට යන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අපි අලුත් ලෝකයක් එක්ක කම්බයින් ලින්ක් වෙන්න, සම්බන්ධ වෙන්න ඕන. අලුත් දැනුම තාක්ෂණයේ සියලු දේවල් අපි අරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ, අපි පස්සට යන්න ඕනේ. ධනය තමයි සතුට. ධනය තමයි සතුට. මම ඊළඟට අහන්න යන්නේ ඔබ වහන්සේකින් ඉතාම කන්ට්‍රෝවර්ෂල් මේ ප්‍රශ්නයක්. දැන් හැමදෙරනේ ඒ කාලේ රජවරු එහෙම දැන් අපි ගමුකෝ දැන් ඔය සමලිංගිකයන් ගැන අපි ආදරය කරනවනේ මේ මිනිස්සුන්ට, මේ ජීවත් වෙන්න ඕනේ, මේ මිනිස්සුන්ට අයිතිින් දෙන්න ඕනේ. හැබැයි දැන් ඒ කාලේ රජවරු එහෙම හිටියද නිකන් මේක උලුප්පගෙන මේවා නීතිගත කරන්න ඕනේ කියලා විදේශ වෙන රටවලින් මේවා එක එක දේවල් දාලා එක වසරින් ඉඳලා ළමයිට මේවා ගැන උගන්වන්න ඕනේ. නිකන් මේ බලෙන් අර NGO කාර්ය වගේ දවස්වල ඉන්න කට්ටිය එහෙම නෑ බලෙන්. දැන් පාලකයා යම් කිසි දෙයක් බලෙන් කරොත් මොකක් හරි දෙයක්, ඕනම දෙයක්, ඕනම අදහසක්, අපි හිතමු දැන් ඔය කියපු අදහස් ඕනම එකක්, ඒ පාලනය වැඩිකල් යන්නේ නෑ. යන්නේ පාලකයා හැමතිස්සෙම මිනිස්සුන්ට ඕන දේවල් කරලා දෙන්න ඕනේ. එහෙනම් රජවරු ඒවා නිකන් බලෙන් දෙන්න ගියාද? ඒක බලෙන් දෙන්න ගියාට කරන්න බෑනේ. ඒතොර බිඳ වැටෙනවනේ. ඔව්. ඒක දුර යන්න බෑ. හැබැයි අපි ගරු කරන්න ඕනේ මිනිස්සුන්ට. ඔව්. මිනිස්සුන්ගේ අයිතීන්. ඔව්. හැම කෙනෙකුට මානව අයිතිය තියෙනවා තමන්ට ඕන විදිහට ඉන්න. ඒකට කාටවත් බාධා නෑ. බලෙන් දෙන්න ගියාද රජවරු ඒ කාලේ? ඉතින් බලෙන් දෙන්න ගියාට පවත්තන්න බෑනේ. ඒතොර රාජ්‍ය බිඳ වැටෙනවනේ. ඒතොර රජය නැති වෙලා යනවා. කිසිම දෙයක් මිනිස්සුන්ට බලෙන් දෙන්න බෑ.
ඇත්තරම දැන් අපි කරන්න ඕන මිනිසුන්ට ඕන ටික දෙන්න. රාජ්‍ය කියලා කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව ඉටු කිරීම මිසක් මිනිස්සු මර්ධනය කිරීම නෙවෙයි. මේ මං කියන ඒවා. මේ රාජ්‍ය කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. මොකද මිනිස්සුනේ කතරගම ගහලා පත් කරන්නේ. එතකොට ඒ පත් කරපු දවස් ඉඳන් ඒගොල්ලෝ බැඳිලා ඉන්නෝ ඒ මිනිස්සු වෙනුවෙන් සේවය කරා. ඒකේ නෑ මේ මිනිස්සු මර්ධනය කරන්න හිංසා කරන්න ඒව නෑ නේ. රජුරු එහෙම කිව්වේ නේද ඒ කාලේ? මේ මේ මෙහෙම අපේ මේ කියන්නේ මේ රාජ්‍ය කියන්නේ අපි මිනිස්සුන්ව මර්ධනය කරන්න ඕනේ ලুকু ලুকু ඒ කාලේ මම ඉතිහාසය කියන්නේ ලুকু ලুকু බිස්නස් කරන අයගේ ඒව කඩන්න ඕනේ ඒ සල්ලි ගන්න ඕනේ ඒ මොනවද කියන්නේ මේ මේ මොනොපොලි එක මේ මේ කඩන්න ඕනේ කියලා හැම නිකන් ඒ කාලේ දුටු කැමර රජුරු එහෙම කිව්වනේ ඒක කිව්වනම් සිටුවරු ටික කැලේ සිටුවරු ටික මොකද ඉන්නේ සිටුවරු ටික ඉවර නන්නත් තර ඇයි සිටුවරු නැති වුණාම රාජ්‍ය ගෙනියන්න බෑ. ඔව් රාජ්‍ය ගෙනියන්නේ ධනවතු ධනවතුන් ඕන. ඒ කාලේ සිටුවරුන්ගේ තිබ්බ බිස්නස් එකට රජුරු දුන්නේ නැද්ද ෂොට් එක? සිටුවරුන්ගේ බිස්නස් එක රජා කියලා ලෑරියා නම් රජාගේ ඔටුන්නත් ඉවරයි. පැහැදිලි කියන එක. දැන් මේව හදන්නේ කවුද? මේ මහා මේ ආරාම මේව කරන්නේ රජවරු සිටුවරු කරා. සිටුවරු ඒ දායදල විදිය. සිටුවරු විනාශ නොකළ යුතු. ධනවතුන් විනාශ කිරීම රාජ්‍ය බිඳවැටීමේ පළමු පියවරයි. ඒ සිටුවරුන්ගේ සල්ලි ඔක්කොම ටික අරගෙන අපි කියමු හැමෝටම එක හා මේ සල්ලි බෙදලා දීලා ඔක්කොම දුන්නා. එතකොට මාරකෙලියක් නේක. ගෙවල් වල කම්මැයිකවට බත් ගහලා බුදියනේ උන්ට දෙන ගාණයි. මුළු දවසම මහන්සි වෙලා රෑ නිදි මරාගෙන වැඩ කරන මිනිහට එක ගාණයි. සමානද? ඒක සමාන කරන්න පුළුවන්ද? බෑ. මිනිහෙකුගේ උත්සාහයෙන් කැපවීමෙන් දියුණු වෙන්නේ. ඒ ඒක යා ළඟ සමහර වෙන් දියුණු වෙන්න කැමති නැහැ. කම්මැලි අලසයි. උන් දුප්පත්. දැන් සමහර රජවරු හිටියේ නැද්ද? ඒ ඒ කම්මැලි මිනිස්සුන්ටත් බොරු කියන්නේ පාලන බලය ගන්න මං කියන්නේ ඒ කාලේ අපි නමුදුට කැමරු රජවරු හරි වෙන කවුරු රජ කෙනෙක් මේ මිනිස්සුන්ගේ පාලන බලය ගන්න ඒගොල්ලන් මේ මිනිස්සුන්ට කියනවා ආ උඹලා නිදාගෙන ඕම හිටියත් උඹ අපේ මම රජ වුණ ගමන්ම උඹලට සියලුම සැප සම්පත් හම්බ වෙනවා ඉබේම සැප සම්පත් හම්බ වෙනවා උඹලට ඒ කාලේ ෆෝන් තිබුණේ නැහැ උඹලට දෝලාවක් හම්බ වෙනවා උඹලට අශ්වය හම්බ වෙනවා උඹලට අලිය හම්බ වෙනවා ඒකෙන්ද මාව රජ කරවපන් කියලා එදාස රජුරු කිව්වේ නැද්ද? ඔය ඔය පිස්සු රජෙක් හිටියා නම් කියයි. ඒතර ප්‍රායෝගික දෝ කියන කතා. ඔය කියන කතා කවදාකවත් කරන්න බෑ. එහෙම ඉතිහාසෙ මුනේව නැද්ද? යකෝ ඉතිහාසෙ එහෙම වුණා නම් මේ රට මෙහෙම තියෙන්න බෑ. එහෙනම් මේක මූදේ කිලිලා. ඒ කියන්නේ ඒ කාලේ අපේ රටේ හිටපු මිනිස්සු නිකන් මොලේ තියෙන මිනිස්සු ටික මොලේ තියෙන දක්ෂ කඩිසර ගොඩනගපු මිනිස්සු හිටියේ. ඒ අතර අමනියොත් හිටියා. නැතුව නෙමෙයි හිටියා. නමුත් හුඟක් එමය හිටියා. සුභවාදී අදහස් ජාතියකට අවශ්‍යයි. ජාතිය ගොඩනගන්න ඕන. ඔච්චර කතා කළත් වැඩක් නැහැ වැඩ බැරි නම්. පැහැදිලිද? වැඩ පෙන්න අපි වැඩ පෙන්නල මේ කතාව. ඒ කියන්නේ එහෙම ඒ කාලේ හිටපු රජුරෝ මේ බොරු මෙහෙම මේ ලස්සන චිත්‍රයක් සුරංගනාලෝක මිනිස්සුන්ට දුන්නේ නැහැ පෙන්වුවේ නැහැනේ. සුරංගනාලෝකේ පෙන්වුවට කරන්න බැරුණාම රජාට හොම්බ යනවානේ. කෙල වෙනවා. මිනිස්සු සටන් කරනවා කෝ අපි ඉල්ලපු ලෝකේ දීපිය කියලා පස්සෙන් එනවා. ඔව්. ඒතොර ඉන්න බැරි වෙනවා. පැහැදිලිද? මේවා පාලකයෝ කල්පනා කරන්න ඕන. එහෙම කල්පනා කරන්න නැතුව හදිස්සිය බලය ගත්තා කියන්නේ පෙට්‍රෝල් දාලා ගිනි තියාගත්තා වගේ වැඩක්. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි භයානක වැඩක්. ඔව්. එහෙනම් අද අපි කතා කරේ හඳුනන්නේ අපි මේ අපේ ඉතිහාසය ගැන, අපේ රජවරු ගැන. අපි මේ මේ 18න් පස්සේ අපිට දේශපාලනය කතා කරන්න බෑනේ. අපි කතා කරන්නේ නැහැනේ. ඉතින් අපි අද වෙනස් දේවල් කතා කරමු. ඇත්තටම දේශපාලනයක් ඕනත් නැහැ. මේ අපි කිව්වේ අපේ ඓතිහාසිකව අපි පැවතිච්ච මොඩල් එක. මේ මොඩල් එක කාටවත් එකපාර වෙනස් කරන්න බෑ. බෑ. ඒක වෙනස් කරන්න ගියොත් මේක විනාශ වෙනවා. ඒක වෙනස් කරන්න කලින් මිනිස්සුන්ගේ ඔළු ටික වෙනස් කරලා ඉන්න ඕනේ. අපි කරන්නේ ඒක. පැහැදිලිනේ? ඒකට against කෙනෙක් ඇවිල්ලා බලය අල්ල ගත්තොත් මොකද වෙන්නේ? එයාට වැඩි දවසක් ඉන්න බෑ. මිනිස්සු වෙනස් කරන්න ඕන එක එකාගේ ඔළු වෙනස් කරලා. සුභවාදී කරලා, පොසිටිව් කරලා, වැඩ පෙන්නලා. ඒතර මිනිස්සු එක එකා වෙනස් වෙලා ගියා මේ රාජ්‍ය වෙනස් වෙලා දියුණු වෙනවා. එක පාලකයෙකුට රටක් ගොඩනගන්න බෑ. සමූහය එකතු වෙච්ච දවසට තමයි රට ගොඩනැගෙන්නේ. මම දෙයක් කියන්න. ඔව්. කිසිම කෙනෙක් මේ රට කවදාකවත් ගොඩනගන්නේ නැහැ. අපි අපිටම තමයි කරගන්න වෙන්නේ. ඒක හරි. ඒ වගේම හැමදෙරුනේ පත් වෙන නායකයා කවුරු වුණත් දැහැමි. බුද්ධාගමට ගරු කරන. ස්වාමීන් වහන්සේලාට ගරු කරන. ගරු කරන. රාජා භවතු ධම්මිකෝ රට ධාර්මිකව පාලනය කරන අලුත් ලෝකයක් උගන්නන. අපි උමන්දාවේ පෙන්නපු ආර්ථික සමාජ වැඩපිළිවෙලට අයිය දෙන කෙනෙක් විය යුතුයි. විය යුතුයි. ඉනාවසන් හම්බෙන්නේ.